විමුක්ති උදෑසන නැගිට්ටේ තද හිසේ ඇම්ම කෙනෙක්. ඊය කොහොම කිදර ආවද හොටම නිචි නැත. වාසනාවකට මෙන් අම්මා තාත්තත් මළගෙයක ගොස් සිටියේ. වර්ෂාවේ විමුක්ති සමග නොවේ. රාත්‍රී 10ට වමන මේදා සෞඛ්‍යදීත් පැමිණ ඇයව ඇරළුවේ. ටිකක් බීලා ඉන්නේ. අනේ ටිකක් බලන්න අනුලක්කේ. වර්ෂා කාමරයට ගිය අනුලට එසේ කියාගෙන මේ. උපන්දින තෑගි ගොඩයි. මොනවද චූටි මහත්තයා දුන්නේ? මේ ඇය දකුණට දිගු කර ඕගෙනා රන්මුදෝ පෙන්නුවාය. වම්මතේ ඇඟිල්ලට තෑම දායි. පිස්සු අනුලක්කට. ඒක විමුක්ති අය දාලා ඉවරයි. අර එක්කෙනෙක්ගේ අතේ තියෙන්නේ. ඒක කාගේවත් කීමට දාපු මුදු. මේවා හිතලා මතලා හීන දැකලා දාන මුදු. අනේ ගිහින් බලන්න අනුලක්කේ. ආපු ඇඳුමම නිදිද දන්නේ. ඔයා මට කියන්නේ ඇඳුම් ගලවලා සරමන්දන්න කියලාද? මේ රජෝ ආස කෙනෙක් ඉන්නවනම් ඒක ගිහින් කරානම් හරි. කවදා හරි ඉතින් බැඳ ගාලක ওই චාටරේ කන්න එපාය. අනුලා සිනාසී කීවාය. මොනවා කියනවද වන්දා? යන්න ගිහින් නංගි නිදා ගන්න. අනුලා යද්දි විමුක්ති ඇඳගෙන ඇඳුමින්ම ඇඳේ වැටි උන්නේ. චූටි මහත්තයා මන් නිදි අනුලාක්කේ. අනේ කෙල්ල ආවද? ඔහු ඉන්නේ තරමක වෙරිමතින් බව අනුලා තේරුම් ගත්තාය. ආව චූටි මහත්තයා මේ ඇඳුම් ගලවලා නිදා ගන්න. ආ සරම මන් චූටි මහත්තයාට කෝපි එකක් හදන් එන්නම්. අනුලාක්කේ අනුලා යන්නට හතද්දී ඔහු කතා කළේ. "ඇයි අපේ කෙල්ල පවු නේද?" එහු ඇසු ආකාරයට යන්නේ තිබු සානුකම්පිත සුවරට අනුලාගේ වපු ඉරි ගියේ. "ඒකනම් ඇත්ත චූටි මහත්තයා. ඒ කෙල්ලට කවදාරි හරියන්න ඕන. චූටි මහත්තයා ඇඳුම් මාරු කරගන්න. දැන් නෝනාවොත් අහු වෙනවා බීලාවා කියලා." "මන් ටිකයි බිවි අනුලාක්කේ. බිව්ව ටික ඇති. චූටි මහත්තයා තාම තැල්ල පොඩි වෙලා නැහැ. හිට අනිද්ද මං හොඳට තැල්ල පොඩි වෙයි අනුලාක්කේ. සමහර විට පොඩි වෙලාම තැල්ලම යයි. කජුලෙල්ලක් වගේ." අනුලා ඔහුගේ පයේ එල්ලී තිබූ සපතු දෙක ගලවා කාමරෙන් ගියේ දිනෙදද පිස ගමනින්. උදේ විමුක්තිට ඇඳෙන් නැගිටින්නවත් බැරි තරම් විය. තමාට ප්‍රමාණය ඉක්මව වත්පැන් ගත නොහැකි බව ඔහු තේරුම් ගත්තේ. ඊයේ අයියාගේ නිවසේදී මොනවා වුයේදැයි ඔහු සිහි කරන්න උත්සාහ ගත්තේ. විකල් වී ගිය මතකයන් මිසක කිසිවක් ඔහුගේ ඔළුවට නාවේ. තමා මොනවද කියව ඔහුට මතකය. පිස්සෙන් මෙන් මොනවා කියවාදයි විමුක්ති සිහි කළේ. ඒක අන්නවත් දෙන්නේ නැත්තේ. ඔහු පහළට නොයන ගල වර්ෂ අනුලාගෙන් ඇසුවාය. අන්න ඔළුව අල්ලාගෙන නෙදි හිසේ ඇම්මලු. ගොඩක් අමාරුද? ඒ වගේ. ආමේ තේකත් අරගෙනම ගිහින් බලන්න. වර්ෂාත් ඒකත් රැගෙනම ඉහළ මාලේ පිටේ ඔහුගේ කාමරයට ගියාය. අනුලා කිව්වේ ඇත්තය. ඔහු ලදරගොසේ හිස කොට්ටෙකින් තද කරගෙන නිදා වුණේ. අයියේ, ඔහු දැස හැරියේ නැත. යාන්තම් රැවුල් කොටාව ඔහුගේ මූණේ ඇත්තේ වෙහෙසකර දුක්බර පාටකි. අයියේ, නැවත වර්ෂා කතා කළේ විමුක්තිගේ අවුලගේ හිසට අත තබාය. විමුක්ති දැස ඉවර කළේ අමාරුයිනි. ඒ දැස් ලොයි ගෙඩි දෙකක පැහැගෙන තිබුණේ. "හිසේ ඇම්මද?" "ඔව් බබා." "ඇයි අරම බිව්වේ? ඔයාට එහෙම බොන්න බෑ අයියේ." "ඕ බේබද්දක නොවේ. ජීවිතේ අයලේ යවාගත් පිරිමියෙක් දුනුවේ. එවන් සෞම්‍ය පිරිමියෙකුට මත්පැන් පානය කළ නැහැක. ඊ අයියාගේ ගෙදරදී මගේ කටින් මොනවා පිට වුණාද දන්නේ." "ඕ" කිව්වේ අතැඟිලි තුඩින් නල්ලත මිරිකාගෙන. "අයියා ගොඩක් නරකයි. ඊ ඇයි පොඩි ළමයෙක් වගේ ඇඬුවේ." "ඔහුට ඒ කිසිවක් මතක නැත." "මම ඇඬුවා." "ඔව්, අපි ඔක්කොමලම අඬවලා ඔයා ඇඬුවා. මං අනාථ වෙලාලු. අක්කයි අයියයිත් මං ගැන බලන්න ඇලු. පව් මේ දක්වත් හරියට ඇඬුවා." "ඇයි එහෙම කියන්නේ?" "මේ දැනුත් වර්ෂාගේ ඇස්වල කඳුළුය." "අනේ මං එහෙම කිව්වද?" "ඔව්, ගිහින් මේ දක්වගෙන් සමාව වෙල්ලන්න." "මං වාටත් මොනවා හරි කිව්වද?" වර්ෂා ඔය කියන්නට මේ හිස වැනුවාය. "මොනවද?" "මං දන්නේ. ඔළුව ගොඩාක් ඇකුමද? මේ පැත්තට පොල්ලෙන් ගහලා වගේ." වර්ෂා ඔහුගේ හිස විනාඩි 5ක් පමණ මශාත් කළාය. මුරුදු ඇඟිලි තුඩ අවුල් වූ හිසගේ පුරා යද්දී පොහුගේ දැස පවත් එත්තිය. "හරි සනීපයි බබා." ගෙදර කවුරුවත් නොඉන්නම් පැයක්වත් එසේ කරන්නට තිබුණි. ඔහුගේ හිස පිළිමදින අතරවාරයේ මොහොතකට පහත් වී හිස ඉප ගන්නට ඇයට සිතුණි. ඒ හැඟීමෙන් වර්ෂා දැවුණාය, පිච්චුණාය. ඇය ඔහුගේ හිසින් අතගත්තේ දැන් ඒ තමා අතින් වේයයි සිතා බියෙනි. "මං පස්සේ මශාත් කරන්නම්. අයියා උදේම හොඳට නාගන්න. එතකොට ඔය ගතිය ඇරිලා යනවා. ආ මේ තේකත් බොන්න." පිටුපායන වර්ෂා දැස විමුක්ති බලා වුණේ ලෝභකමෙනි. මේ සුන්දර කුසුම තම ජීවිත විල මත පුබුදවාගත හැකි නම් මේ සියලු අවුල් තැවුල් හදවතින් දුරු වී යනු ඇත. ජීවිතයට තදබල බලාපොරොත්තුවක් අවශ්‍යය. ඒ වෙනුවෙන් අසාමාන්‍ය දුකක් විඳින්නට ඔහු සූදානම් වේ. නාගෙන පැමිණ මේදාට කතා කළ යුතුය විමුක්ති හිතාගත්තාය. මොනවා කීවද ඇය තමා ගැන හිතන් නොහිතන බව ඔහු දනී. තමාව තේරුම්ගත් ගැහැණියක් ලෙස විමුක්ති මේදාට දැඩිව ආදරය කළාය. "අක්කේ" විමුක්ති කතා කළේ අහිංසක ලීලාවෙනි. "ළමයාගේ වෙරි හිඳිලත් දැන්. මං ඉන්නේ ආයේ ඔයාගේ මොනවත් බලන්න නෙමෙයි." වර්ෂා කීවා හරිය. ඇගේ හිත හොඳටම පෑරී ඇත. වරදක් වුවා නම් ආදරය කරන කෙනෙකුගේ කකුල් දෙක අල්ලා සමාව ගත්තත් කම් නැත. "මං බුලත් අතක් අරගෙන එන්න ඉන්නේ. අක්කගෙන් වැඳලා සමාව ගන්න. ඉන්නව නේද?" "ඵලයන් යන්න පිස්සා. ගියේ මාවයි මේ කෙල්ලවයි අඬවලා. පව් අයියටත් ඇඬුණා. මං හිතලා මොනවත් කිව්වේ නෑ. හිතේ තියෙන ඒවා තමයි බිව්වම කියන්නේ." "එහෙනම් මට සමාව දෙන්නේ නෑනේ." "මං තියෙනවා." විමුක්තිය එසේ ගියා නිහෙඩ ඕන්නේ. ඔයාට මේ අක්කා කොච්චර ආදරේද කියලා ඔයා දන්නේ නැහැ මල්ලි. මේද ඇඬුවා අය. එහෙම කියන්න එපා අක්කේ. අපේ අයියට පස්සේ අක්කට ආදරේ මං. ඒකද ඊයේ කිව්වේ ඔයාගෙන බලන්නේ නැහැ, හොයන්නේ නැහැ. ඔයාට දුක විඳින්න දීලා අපි බලන් ඉන්නවා කියලා. සැප විඳිනවා කියලා. මං දුක් විඳින්නේ අක්කලා එහෙම කරන්නේ නැහැ කියලා මං දන්නවා. ඒත් අක්කේ. ඇයි? මං දුක් විඳිනවා. ඒක බොරු නෙමෙයි. අප්‍රියයන් හා එක්වීම දුකකි. එවැනි තීරණයක් අනාගතයේ ඉදිරියේ තබාගෙන ඉඳීමත් දුකකි. මට මොනවද මල්ලිය කරන්න කියන්නේ? අක්කා ආස නැද්ද මං ලව් කරනවා බලන්න? ආසයි. එදාට තමයි වාගේ ඇත්තම විමුක්තිය උදා වෙන්නේ. මං ඒක අද නෙමෙයි මල්ලි වා කඩනාගෙන් බහිද්දි වාගේ අයියට කිව්වා. මට පොටක් පාදලා දෙන්න අක්කේ. මං කියලා කාට කියන්නේ නැද? මේදා ආදරබර ලෙස සිනාසුණාය. ඇයි hina වෙන්නේ? පොට ඔයා ඉස්සරහා ඉන්නවා. ඒක පාදන්න දෙයක් නැහැ. මං රෑ වෙලා ඉන්නද අක්කේ? එන්න හැබැයි බොන්න බෑ. ඔයාට බීම ගැලපෙන්නේ නැහැ රත්තරන්. එහෙනම් අයියා බොන්නේ. අයියා චුට්ටක් බොනවා. හැබැයි ඒ සතුටට මං ඒකට ආස නැහැ. දුකට බොන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒකේ සීමාවක් නැහැ. ජීවිතේ නැතිනාස්ති කරගන්නට විමුක්තියකද අදහසක් නැත. අද තේරුමක් අගයක් නැතිවද මේ ජීවිතේට කවදා හෝ තේරුමක් අගයක් ලැබෙනු ඇත. පිරිමියෙකුගේ ජීවිතේට යගය දෙන්නේ ගැහණියකි. හොඳම උදාහරණය තම සොවීරායි. තාත්තා ඒ දිනවල හොට බැන්නේ තමුසේ බලු අටින්නේ නැති පුතෙක් කියයි. බලු වටින්නේ නැති ජීවිතයක් මිනිමුතු මැණික් තරම් වටන ආත්මයක් කලේ ගැහණියකි. කෝ වර්ෂා ඔතන පේන්නේ නැද්ද? නෑ අකේ කෙල්ල පහල. කෙල්ල දැන් ටික ටික හරි hina වෙනවා. කාත් කවුරුන් නැතුව චනේච්ච කෙල්ලෙක් ජීවත් වෙන්න හිත හදාගන්නේ හරි අමාරුවෙන් මල්ලි. වර්ෂාට වෙච්ච දේ මට වුණා නම් මට පිස්සු ඇදෙයි. මටත් එහෙම බෑ. විමුක්ති කිවි අවංකවමයි. එක අතකට තනිවන්නට බිය නොවන්නේ කවුරුන්ද? ඒ ජීවිතේ මුණ දෙන කටුකම නපුරම කාලගන්නීම අත්දැකීමකි. එහෙනම් මට සමාව දෙනව නේද? මීද හැපැති සිට සුහද ලෙස සිනාසුණාය. ඔයා මේ අක්කට බැනලා ගහලා ගියත් මේ අක්කට වාව එක්ක තරහ වෙන්න බෑ. මං ඔයාලා එක්කම මැරෙන්න ඉන්න ගෑණියෙක්. මට ජීවත් වෙන්න උදව් කරන්න අක්කේ. මගේ පණ දීලා හරි මං උදව් කරනවා. ඔව් දුර්ගතිනේ තැබී හිතේ සැනසෙල්ලෙනි. එක බඩවැල කඩාගෙන ආවක් මෙන් ජීවත් වෙන දයාබර මිනිසුන්ගේ හිත රිදීම පාපයකයි ඔහු හැදුවේ. විමුක්ති පහලටදී වාෂා උන්නේ ඇගේ නමට ලිපියක් බලමිනි. ඔහු දැක වාෂා සිනාසුනේ අසරණ වේ. රත්නපුර කොල්ලෙක්ගෙන්ද? එහෙව තවත් අසරණ කරමින් ඔහු ඇසුවේ. ඔන්න කිව්වා කතාව. කාගෙන්ද වාෂා? ජොබ් එකකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඉන්ටර්විව් එන්න කියලා ඇවිත්. ඔහු එතන ලිපිය දීගු කරමින් ඇයි කීවාය. විමුක්තියේ ගෙන බැලුවේ හිතකින් නොවේ. සම්මුඛ පරීක්ෂණයට පැමිණ ලෙස දන්වා තිබුණේ කොළඹ ප්‍රචාරක ආයතනයේදී. මොකද්ද පෝස්ට් එක? මේ පුංචි ක්ලාක් පෝස්ට් එකක් අයියේ. ලිපිය දෙකට තුනට නවා ඈ අතරදී ඔහු පුටුවට බරුවේ දිග සුසුමත් හෙළමිනි. ඇයව මිටි මුදාල කිරිල්ලිකසේ ලෝකෙට මුදාහරින්නට ඔහු කැමති නැත. අනෙක් අතට ඒ ජීවිතයට බලපෑම් කරනට තමාට අයිතියක්ද නැත. ජීවිතයකට බලපෑම් කළ යුත්තේ ඒ වගකීමක් කර්මතර ගන්නා විටදී පමණි. ඇයි අයියේ? නෑ මොකුත් නෑ. මේ මොහොනේ අඳුරු පැහැ වාෂා දරාගත්තේ අමාරුවෙනි. මං ඉන්ටර්විව් යන්නද? වාෂාත් ඉපරබාමින් ඇසුවාය. කරන කියන හැම දෙයකටම ඔහුගෙන් අවසර ගත යුතු නියමයක් නැත. ඒත් හදවතට දුන් දෙයක නියමයේ ලෙස ඇයට එසේ හැසිනි. මං එපා කිව්වොත් එහෙනම් මම යන්නේ නෑ. ඇයි? විමුක්තිය ඇසේ මෝඩ ප්‍රශ්නයකි. ඌ අකමැති දෙයක් කරන්නට තමා අකමැති වෙන්නේ ඇයි? කෙනෙක් තවත් කෙනෙකුගේ අදහස් අනුව ජීවිතේ හැඩගස්වා ගන්නේ සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය බැඳීම් ඇති විටය. ඇප්ලිකේෂන් දැම්මේ යන්නම හිතලා නෙමෙයි. නිකන්. මාත් කොහෙන් හරි ජීවිතේ පටන් ගන්න ඕනනේ අයියේ. ඉමක් නොබෙන් සාගරයක පුංචි ඔරෝග තනිවේ ගොඩබිම සොයාන හුදකලා අසරණේ එසේ සිටීම සාධාරණයි. මේ රුදුරු දෛවයට එරියෝ පුංචි සියුමලි අත්වලින් හෝ යමක් කළ යුතුය. යන්න ඕන නම් වර්ෂා යන්න. ඔහු කියන්නේ ඔහු මේ රැකියාවට යනවාට අකමැති බව නොවේද? ඔහුම කියද්දි මං යන්නේ කොහොමද? ඔහා පිටතනක රස්සාවක් කරනවට මං කැමති නෑ. විමුක්ති අසරණ හඬින් කීවේ. වර්ෂා දෙවරක් නොහිතා එයා අත තිබූ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවූ ලිපිය දෙකට තුනට ඉලා අතට පොඩි කරගත්තාය. මං යන්නේ. ජීවිතේ ප්‍රථම වරට තමා වෙනින් අවරතෝ ගැහණියක් ඔහු දැකගත්තේ. එසේ කරන්නට හේතුවක් තිබිය යුතුය. එසේ කළේ ඇයිද ඇසිය නොහැක. තරහද? වර්ෂා සිනාසුනේ හිස දෙපසට වනා පැහැදිලි ලෙසනි. වර්ෂා මංගා වැඩට එන්න. මං හොඳ පඩියක් දෙන්නම්. අයියා ගාව වැඩ කරන්න මට පඩිය ඕන නැහැ. එහෙනම් මොනවද ඕන? ඒ ප්‍රශ්නෙට පිළිතුරු යෝතිය ළඟ නැත. ආයි ජොබ් වලට ඇප්ලිකේෂන් දාන්න එපා. මං ලබන මාසේ මුල මගේ බිස්නස් එක පටන් ගන්නවා. මොන වගේ බිස්නස් එකක්ද අයියේ පටන් ගන්නෙ? අදහස් දෙක තුනක් තියෙනවා වර්ෂා. තාම එකක් තෝරාගෙන නැහැ. මං ආස නැහැ කපටි බිස්නස් කාරයෙක් වෙන්න. ඇයි සිනාසුණායි? ඇයි hina උනේ? අයියට එහෙම කපටි බිස්නස් කාරයෙක් වෙන්න බෑ. ඇයි? අයියා කපටි නැහැ. ඒකනේ වටේ ඉන්න උන් මාව රවට්ටන්නේ. වර්ෂා දිනෙත් ඔසවා බැලුවාය. කවුද අයියව රැවට්ටුවේ? මිනිහෙක් තම විවාහවේදී රැවටීම් තරම් පාඩුවක් ඔහුට ජීවිතේ තවත් විය නැහැක. ඒ තීරණය ඔහු සම්බන්ධයෙන් ගෙන තිබුණේ ඔහුට බරපතල පාඩුව වෙන ලෙසිනි. मन జీవితకన్నా పలవని బిజినెస్ එකෙම මට ලොකු පාඩුවක් වුණා වයිෂා. මොකද්ද? මගේ කසාදි මාව රවට්ටලා අන්දලා. කසාදි කියන්නේ බිස්නස් එකක් නෙමෙයි අයියේ. මන් දන්නවා බබා. ඒ සම්බන්ධව එතනින් එහා ඕසමක දොඩන්නට ඇය ගියේ නැත. විමුති සමග ඕනා දෙයක් කොහේ කියවන්නට ඇය ආශා කළාය. එහෙත් ඔහුගේ විවාහය සම්බන්ධ කාරණාවකදී ඇය නිහඬවුවාය. ජොබ් එකේ ඉන්ටර්විව් ගියා නම් ඔයාව ගන්නවා. ඇයි? ඔයා වගේ ලස්සන කෙල්ලන්ට කම්පැනි වල පොස්ලා හරි ආසයි. ඇයි කිසිවක් කිව්වේ නැත. ජොබ් එකට ගිහිල්ලා එක දවසකින්ම කොල්ලෙක් යාළු කරගනි. මං ගොඩක් දේවල් නැති වෙච්ච කෙල්ලෙක් අයියේ. ඒ වගේ දේවල් වල පැටලිලා අඬන්න කඳුළු මගේ ජීවිතේ නෑ. ආදරය කළොත් අඬනම වෙනම වර්ෂා. මතකද එදා මලයාලම් සාත්‍රකාරයා මට කිව්වේ නෙත්තරම නැති වෙනවලු. කෑ ගග අඬනවලු. ඒත් අන්තිමට අයියා ආදරෙන් දිනනවා කිව්වනේ. දිනන්නත් කොහෙන් හරි පටන් ගන්න ඕන. එසී ගියා ඔහු බැලුවේ ඇගේ දිනෙත් දෙසේ. ඇයි මන් දිහා බලන්නේ? ජීවිතේ පටන් ගන්න මන් ළඟ දෙන්න දෙයක් නෑනේ. වර්ෂා ඇතුළාන්තයේ සිටුවාය. අදිසියම ඇගේ දකුණතේ මුදගෙල්ලිය වූ තමා පැලඳු රන් මුදු විමුක්ති දැක්කේ. ඒ පුංචි ඇඟිල්ලේ තනිවේ දිලින්නේ තමාගේ ජීවිතයේ පවිත්‍රම බලාපොරොත්තුවකයි ඔහු සිටුවේ. ඔහු ඒ හැඟීම රසවින්දේ. රින් එක ගලවන්න එපා. ඔහු මේ බලවන්නේ ඒ දෙස බව ඇයට හැඟුණේ ඒ වෙටි. වර්ෂා ලැජ්ජාවෙන් අත සංගවා ගත්තාය. අයියාගේ බර්ත්ඩේ එකට නම් මට එච්චර වටින තෑග්ගක් දෙන්න බෑ. ජීවිතේට අමතක වෙන්නේ තෑග්ගක් ඔයාගේ මට ඕන. නැත්තම් මේ විමුක්ති බබාගේ මූණවත් බලන්නේ නෑ. විමුක්ති අසුනේ නැගිටමින් කීවේ. වර්ෂාගේ අතට ගුලි වූ කොළ ගැබිලි ටික තවත් ගුලි කර බිම් බලා ගත්තාය. එච්චරට වටන කයන දෙයක් මංගාව නෑ දෙයේනේ. ගාමිණි දුවගෙන ආවේ ඔහු සාලෙන් යන්නට හදද්දී. චූටි මහත්තයා වාහනේ ටයර් එකක පැච් එකක්. හුලං ඔක්කොම ගිහින්. මගේ ටයර් හතරෙම හුලං බැහැලා ගාමිණි තියෙන්නේ. ගාමිණි අන්දමන්දේ. වාෂා අතින් කටතද කර සිනාසුණාය. මං ස්පෙයා වීල් එක දාන්නම්. හොඳ ටයර් සෙට් එකක් තියෙනවා නම් ස්පෙයා වීල් ඕන නෑ නේද ගාමිණි? වාෂා එතන සිටිය නොහැකිව ඔහු ළඟින්ම කුස්සියට යන්නට ගියාය. ඔහු තමාට පිටුපායන වාෂාගේ බන්දෙස බලා නල් රැලි කරගත්තේ. හොඳ ටයර් එකක් තබාගෙන පරණ ටයර් වල පැච් දමාගෙන දුවන්නේ හරක්ය. පරණ ටයර් එකක් තබාගෙන හොඳ ටයර් එකේ ස්පෙයා වීල් එකට ගන්නට ඔහු කැමති නැත.